අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය සජිත් මන්ත්‍රී කණ්ඩායම නැතිව පාර්ලිමේන්තුව රැස්වේ සජිත් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධය පළ කරයි බැඳුම් කර නඩුවේ චෝදනා 11කින් රවි මහේන්ද්‍රන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙක් නිදහස් අලුත් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙළඳපළට ගෑස් සිලින්ඩරේ උඩ සීල් ඉටි කවරේ පාට වෙනස් වෙයි මුලින්ම දේශීය පුවත් වෙතයි අවධානය සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ දින පාර්ලිමේන්තුවට ආවේ නැහැ ඒ තමන්ට ආරක්ෂාව නැති බව පවසමින් පාර්ලිමේන්තු සභාගර්භයට ආවේ නැති සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා කෙසේ වෙතත් සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණා ඒ සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් නොමැතිවයි අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන බවයි කතානායක මහින්ද යපා අභිවර්ධන මහතා ප්‍රකාශ කළේ තම ආරක්ෂාව පාර්ලිමේන්තුව තුල සහතික කරන ලෙසට පවසමින් සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පසුගිය සතියේදී පාර්ලිමේන්තුව වර්ජිනේ කරන බව ප්‍රකාශ කළා ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මනුෂ්‍ය නානායකකාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට පහර දීමට ගත් උත්සාහයකට විරෝධය පළ කරමින් මෙලෙස පාර්ලිමේන්තුව වර්ජිනේ කරන බවයි සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවට පැමිණි සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයට නොගොස් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා මේ ප්‍රහාරයේ ඉදිරියේ වර්තමාන කතානායකවරයා නිරුත්තරයි. ඔහු නිහඬයි. මේ වෙන විට කතානායකවරයාට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දෙන්නට බැරි වෙලා තිබෙනවා. තමන්ගේ තැනේ ඉඳලා විපක්ෂයේ පැත්තට ඇවිල්ලා එසේ ප්‍රහාර ඉල්ල කරන්නට කටයුතු කරපු සියලුම ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන්ට මැතිඅමැතිවරුන්ට විරුද්ධව කතානායකවරයා අනිවාර්යෙන්ම පියවර ගන්නට ඕන. තමුන්නාන්සේ නිර්වින්දනය වූ පුද්ගලෙක් බවට එහෙමෙහි බලබල ආණ්ඩුවේ නිලධාරින්ගේ ආණ්ඩුවේ මැතිඅමැතිවරුන්ගේ උපදෙස් මත කටයුතු කරන කතානායකවරෙක් බවට පත් නොවි කතානායක පුටුවේ ගරුත්වය රැකගෙන අපක්ෂපාතීව කටයුතු කරන්නට තමුන්නාන්සේ සූදානම් වෙන්නට ඕන. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගේ පිටුපසින් විපක්ෂයේ දෙසට පැමිණ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හට බැනබැදීම හා පහර දීම සිදු කිරීමට උත්සාහ කිරීම පිළිබඳව කතානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී වචනයක්වත් කතා කළේ නැති බවයි. මේන් කතානායකවරයාගේ පක්ෂග්‍රාහී බව පිළිඹිබු වන බවයි ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසන්නේ. පාර්ලිමේන්තු සභාගැබ තුල කතානායකවරයාගේ ඇස් ඉදිරිපිට සිදු වූ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඔහු විසින් තීන්දුවක් ලබා නොදී මෙය සොයා බලා වාර්තා කිරීම සඳහා කමිටුවක් පත් කිරීම හාස්‍යට කරුණක් බවත් සමස්තය දෙස බලන විට පැහැදිලි වන්නේ අද රටේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ඇති අතර පාර්ලිමේන්තුවේ පාලනය කතානායකවරයාගෙන් ගිලිහී ඇති බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ. මේ අතර සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් නොමැතිව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. පාර්ලිමේන්තු ආරම්භ වීමෙන් පසුව පසුගියදා සිදු වූ මන්ත්‍රීවරුන්ගේ අශෝභන හැසිරීම පිළිබඳව වාර්තාවක් ඇඳවීමට ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ නියුත් කමිටුවක් පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා. පහුගිය සිකුරාදාත් ඒ වගේම සෙනසුරාදාත් මේ සභාව තුළ සහ සභා ගර්භයේ සභා හලින්දේ තුළ යම් යම් අශෝභන ක්‍රියා කීපයක් සිදු වෙලා තියෙනවා. සම්පූර්ණ වාර්තාවක් ලබා ගැනීම සඳහා මේ පාර්ලිමේන්තු දෙපක්ෂයේම සිටින ජේෂ්ඨ මන්ත්‍රීවරුගෙන් සමන්විත කමිටුවක් හෙට අනිද්දා දිනයකදී මේ සතිය තුළ පත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැකලා තිබෙනවා කමිටු සාකච්ඡා වාර්තා පිළිබඳව. මට මතකයි මීට පෙරත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවා පරීක්ෂණ සිද්ධ වුණා. මේ පාර්ලිමේන්තු යම් සිදුවීම් පිළිබඳව, පහර දීම් පිළිබඳව. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවෙන් කිසිවක් එළිදර වුණේ නැහැ. ඔබතුමාගේ කතාව ඉදිරිපත් කරන්න හෙටව අනිද්දා කමිටුවක් දානවා කියලා. ওই කමිටුවේ වාර්තාව තව මාස දෙක තුනක් යනවා. මේ සියලු දේ පැටගත වී තිබෙනවා. ඒවා බලන්න පුළුවන්. ඒ නිසා කරු කතානම්ද කල්මැරීමේ කමිටුවක් නෙවෙයි. මා දන්නා මේ කල්මරින කමිටු. ප්‍රතිඵල නැති කාලයේ වැලිතලා විසින් යටගහන ප්‍රශ්න බවට මේවා පත් වෙනවා. ඒක තමයි අපිට දෙන අත්දැකීම. කවුරු හරි කොවිඩ් රෝගියෙක් අහුනෝ ආරතුමා අපිට කියනවා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවර මෙයා යත් එක තමයි කතා කරේ මෙයා තමයි මුණ ගැහුණේ මෙතන ඉන්නකොට මුවාවරණය කරගෙන හිටියේ නැහැ කියලා වේතර ආරතුමා අපිට කරුණ ඉදිරිපත් කරා ඒකෙන් පෙන්නු කරන්නේ කුමක් පාර්ලිමේන්තු ඇතුලේ සිදුවන සෑම සිදුවීමක්ම පටිගත වෙන බව ඒ පටිගත කිරීම බලලා ඔබතුමා ඍජු තීරණයක් ගන්න අගබැතුමා ඉන්නෝ දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තු කටයුතු කරලා තිබෙනවා විවිධ වාග් සංග්‍රාම වලට විවිධ ගැටුම් වලට නේද සමහර නායකත්වයක් දීලා තියෙන මැදිහත් වෙලා තියෙන බලාගෙනත් ඉඳලා තියෙනවා උපේක්ෂාවෙන් බලාගලත් තියෙනවා නිවලත් තියෙනවා මේ ඔක්කොම කරලා තිබෙනවා හැබැයි ගරු අගබැතුමනේ දැන් නිශ්චිත ප්‍රශ්නයක් මතුවී තිබෙනවා මේක නිශ්චිත විසඳුමක්
ඕන ඇස් දෙකට හොඳට පෙනුණා සිදු වුණු දේ පළමුව ගනු කතානායකතුමාගේ අනසක මේ පාර්ලිමේන්තුවේ පීඨවය යුතුයි ඒ අනසක මතයි පාර්ලිමේන්තුව ගමන් කරන්න තියෙන්නේ ඒ ප්‍රශ්නේ ආවේ හවස ඊට පෙර ආතුව විදුලි බලය සම්පූර්ණ ඉන්දියා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ විදුලි බලය වැඩ කරන්නේ නැති යාන්ත්‍රණයක් බවට පත් වී තිබෙනවාද කියන දේ අති භයානකයි විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලාගේ මානසික සන්තෝෂය සීමාව පැනලා තිබුණේ විදුලි බලයෙන් හිටියට පස්සේ ඊට පස්සේ හැසුරුනේ ඔබතුමාව නිෂ්ප්‍රභ කරගෙන යන්න පුළුවන්ද කියන තත්ත්වේ මේ අතර පාර්ලිමේන්තු පරිසර පිවිසුමේ විරෝධතාවයේ නිරතව සිටි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණ තිබෙනවා. ඔවුන් සමග සුහද කතා බහක නිරත වූ අග්‍රාමාත්‍යවරයා විරෝධතාවයක් සංවිධානය කිරීමේදී මේට වඩා වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී කරගත යුතුයයි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. රටේ තිබුණු පාතාලය පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. කතානායකවරයා ස්වාධීන ස්ථාවරයක සිටියේ නැත්නම් දැඩි තීරණයක් ගන්න සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසන්නේ. ඒ සමගි ජනබලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රටේ තිබ්බ පාතාලය දැන් පාර්ලිමේන්තුවට. පාතාලයේ නායකයා තමයි සංවිධායකයා. මේ කතානායකවරයා පක්ෂපාතී ආණ්ඩුව ගැන විතරක් හිතන ආණ්ඩුව විතරක් තීන්දුව ගැන කතා කරනවා. අපිව පත් කළේ ඔබ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි තීන්දුව කරා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට යන්න නිදහසේ කතා කරන්න අයිතිය ලබා දෙන එකක්. අපි මේක වර්ජනය කරන්නත් මට මතක් වෙන්නේ අර අම්බලන්කුඩ රූකඩ මතක් වෙනවා. තව කොටසක් නටවද්දි නැට වෙනවා රූ. ජනතාවගේ පස්තවලට ප්‍රතිපත්ති මේ විසඳුම් නැති ආණ්ඩුව එගේ හයිය පෙන්නලා බලය පෙන්නලා ඒව මර්ධනය කරන්න හදනවා රට තුල දැන් පාර්ලිමේන්තුවට ඒ අභියෝගය මේ ඇවිල්ලා තියෙනවා නිදහසේ කතා කරන්න පුළුවන් තත්ත්වයක් පාර්ලිමේන්තුව තුල ඇති කර දීම කතානායකවරයාගේ පරම වගකීම පාර්ලිමේන්තුවේ කියන්නේ තමන්ගේ බුද්ධිය ප්‍රකාශනය වෙන ස්ථානයක් මිසක් තමන්ගේ අයෝමය හයිය ප්‍රකාශ වෙන ස්ථානයක් නෙවෙයි. පාර්ලිමේන්තුවට එන්නේ මොලේ තියෙන මිනිස්සු මිසක් අතපය තියෙන මිනිස්සු නෙවෙයි. මෙන්න මේගොල්ලෝ හිතනවා පාර්ලිමේන්තුවක් දුවන්න ඕනේ ඒ වගේම මැරවර බලෙන් අතේ හයියෙන් ඇඟේ හයියෙන්. ඒ නිසා වුන් දන්නේ මේක බුද්ධියේ හයිය පෙන්නන ප්‍රකාශ කරන ස්ථානයක් කියලා. ආණ්ඩුවේ පාර්ලිමේන්තුව මෙහෙවන නායකයින් කිසිම අධ්‍යාපනයක් නැති නොයෙකුත් සමාජ විරෝධී ව්‍යාපාර කටයුතු කරන මිනිසුන්ට පාර්ලිමේන්තුව මෙහෙව ආණ්ඩු පක්ෂය මෙහෙවන්න බාර දුන්නාම ඒකේ පිටිපස්සේ ඉන්න කට්ටිය ගැන කතා කරන්නට දෙයක් නැහැ. පාර්ලිමේන්තුව තුල මරකම පාවිච්චි කරනවා නම් පාර්ලිමේන්තුව තුල වියගැන්වීම පාවිච්චි කරනවා නම් ඒක ඉතාමත් බරපතල සිදුවීමක්. කතානායකතුමා සහ පක්ෂ නායකින් අතරේ සාකච්ඡාවේදී විනය ඇතිකිරීම පිළිබඳව තීරණයකට එළඹෙන්නේ නැතුව ගවදොරට මේ ප්‍රශ්නේ ඒකපාර්ශ්වික බැරිම තමයි වැඩිදුර මේ ප්‍රශ්නේ යන්න මූලිකම හේතුව. ආණ්ඩුවේ වැරදි හෙලිදරව් කරන එක දරා ගන්න බැරි වෙනකොට අපිට මඩ ගහලා ඒ මඩ ගහලා ඒවලටත් උත්තර හම්බ වුණාම දරා ගන්න බැරි වෙනකොට තමයි අර අපි කලින් කියපු ලේච්ඡත්වය ත්‍රාඩ වැඩ කරගන්න බැරිකමට අතිම්පයින් ප්‍රශ්න විසඳ ගන්න කණ්ඩායම වැඩ පටන් ගත්තේ. ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ නිලධාරීනුත් නොහිටියා නම් ඒ වෙලාවේ මගේ ජීවිතේටත් අනතුරක් සිද්ධ වෙන්න තිබුණා. ඒ ආපු විදියට ආවනම් සමහර වෙලාවට මාව පාගල මරන්නත් තිබුණා. විපක්ෂයේ ලොබිය පැත්තෙන් ඇවිල්ලා ඒ දොරෙන් මට එළියට යන්න බැරි වෙන විදියට එතනට ඇවිල්ලා මට තර්ජනය කරලා මට පහර දෙන්න උත්සාහ කරේ. ඒ වෙලාවේදී තමයි මට සිද්ධ වුණේ වෙනත් දොරකින් පාර්ලිමේන්තුවෙන් පිටත් වෙලා යන්න. මන්ත්‍රීවරයෙක් විදියට පාර්ලිමේන්තුවේ ඇතුලේ ආරක්ෂාවක් නැත්තම් අපිට මහමගදී මොන ආරක්ෂාවක් තියෙවිද? යහපාලන ආණ්ඩුව කාලේ ඇතැම්ම අය දාපු ඩීල් නොවෙන්න අද ওই පාර්ලිමේන්තුවෙන් භාගයක් ආණ්ඩු පක්ෂයෙන් භාගයක් අද හිරගෙවල් වල ඉන්න ඕන අය නායකයෝන්ගේ ඉඳලා ජනාධිපතිකම් කරන්නවත් හම්බෙන්නේ නැහැ. ගඩක් ගන්නකොට අපි දන්නවා පොල්කොම්බ නයි ගැරණිමි ඔක්කොම එනවා. එහෙම ආපු කණ්ඩායමක් අද ආණ්ඩුවේ ඉන්නේ. එයාට මේ ඔළුව නැහැ. අද රැස් වෙනවා විපක්ෂයේ මර්ධනය කරන්න චර්ජනේ. එහෙනම් අපි කියනවා චර්ජනේන් විපක්ෂයේ මර්ධනය කරන්න බෑ. වහාම මේ චර්ජනේ නවත්තලා රටේ ජනතාවගේ ප්‍රශ්න වලට අවශ්‍ය විසඳුම් හොයන්න කටයුතු කරන්න. මහා බැංකු බැඳුම් කර සිද්ධියට අදාළව ගොනු කර ඇති චෝදනා 22ක් අතරින් චෝදනා 11කින්ම හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු නිදහස් කර තිබෙනවා. චෝදනා 11න් නිදහස් වූවන් අතරට හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාද ඇතුළත් වෙනවා.
මෙම නඩුව එකුද්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී විද්‍යා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච ගාමිණී මාරපන ජනාධිපති නීතිච්ච අනිල් සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත නීතිච්ච මණ්ඩලයක් මූලික විරෝධතා මතු කරමින් මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට තර්ක කළා. ඒ අනුව මෙම නඩුව විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති හේයින් විත්තිකරුවන් සියලු දෙනා චෝදනා වලින් නිදහස් කරන ලෙසත් එම මූලික විරෝධතාවය තුළින් විත්තිය නීතිච්ච වරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා. එම මූලික විරෝධතා සම්බන්ධයෙන් අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා වලින් 11ක් පවත්වාගෙන යාමට නොහැකි බවයි. ඒ අනුව චෝදනා 11කින් සියලු විත්තිකරුවන් නිදහස් කරන බවද විනිසුරුවරයා සඳහන් කළා. 2016 වසරේ මාර්තු මාස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 15ක් වටිනා බැඳුම් කර සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසයේ කඩකලෙයයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හිටපු මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම එහි අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස් ජෙෆ්රි ඇලෝසියස් කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපල පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා. ඒ අනුව මෙම සියලුම විත්තිකරුවන්ට එල්ල කර ඇති චෝදනා 22 අතරින් චෝදනා 11කින් ඔවුන් නිදහස් කර තිබෙනවා. අමල් රණරාජා නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නා. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා සඳහන් කළේ පැමිණිල්ල විසින් ගොනු කර තිබූ චෝදනා 22ක් අතරින් චෝදනා 11කින් විත්තිකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇති බවයි. මහ බැංකුව බැඳුම් කරේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මේ බවත් මෙය අත්හදා බැලීමක් බවත් මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා පත්‍රය සංශෝධනය කරනවාද ඉවත් කරනවාද එසේත් නැතිනම් විකල්ප නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද යන්න තීරණය කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙහිදී හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විරින් පෙනී සිටි ජනාධිපති නීතිච්ච ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව සම්පූර්ණයෙන්ම ගොඩනැගී ඇත්තේ එහි පළමුණ චෝදනා මත බව පෙන්වා දුන්නා. එහි පළමුණ චෝදනාවෙන් විත්තිකරුවන් සියලු දෙනා නිදහස් කිරීමට අධිකරණය දැනටමත් තීරණය කර ඇති හේයින් විත්තිකරුවන්ට එරෙහි සෙසු චෝදනාද පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි ජනාධිපති නීතිච්චවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ. ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා එය ජනවාරි මාස 26 වනදා කැඳවීමට අධිකරණය නියම කළා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියාමනය යටතේ ඊයේ සිට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙළඳපොළට නිකුත් කෙරුණා. ඒ අනුව ඊයේ සිට වෙළඳපොළට එන සෑම ගෑස් සිලින්ඩරයක්ම හඳුනා ගැනීම සඳහා ගෑස් සිලින්ඩරේ උඩ ඇති පොලිතීන ආවරණය විශේෂ වර්ණ ගැන්වීමකට ලක් කර තිබෙනවා. ගෑස් නියාමනය කරන්න අසමත් වූ සියලු රාජ්‍ය ආයතනද පසුගිය සිද්ධිවලට වගකිව යුතු බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ගෑස් ආශ්‍රිතව සිදුවන පිපිරීම් සහ කාන්දු වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සැපීම නතර කිරීමට පසුගියදා ගෑස් සමාගම් පියවර ගත්තා. කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මූලික කොන්දේසි 3ක් යටතේ ගෑස් වෙළඳපළට නිකුත් කිරීමට පසුව ගෑස් සමාගම් වෙත අවසර ලබා දුන්නා. ඉනතරුව ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ගෑස් වෙළඳපළට නිකුත් කිරීමට තීරණය කළා. එලෙස ලිට්‍රෝ ගෑස් සමාගම වෙළඳපළට නව ගෑස් නිකුත් කිරීමේදී සිලින්ඩර තොග සඳහා සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත ලිට්‍රෝ සමාගමේ ලාංඡනය සහිත පොලිතින් මුද්‍රාවක් තැබීමට පියවරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා. එලෙස ලාෆ් ගෑස් සමාගමද කහ වර්ණයෙන් යුත නව මුද්‍රාවක් සිලින්ඩර සඳහා යොදා තිබෙනවා. මේ අතර නොවට පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යායේ හොන්සි කොටස අයත් වතු නිවාස දෙකක භාවිතය සඳහා රැගෙන තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර දෙකක ගෑස් කාන්දුවක් හේතුවෙන් එම ගෑස් සිලින්ඩර දෙක භාවිතයට නොගන්න ලෙස නොවට පොලිසිය විසින් එම නිවාසවල පදිංචි වතුකම් කරුවන් වෙත උපදෙස් ලබා දී තිබුණා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.